අපමේ තැන්පත්ව සිටින්නේ සූර්යයව මහමෙවුනා භවනා අසපුවේ අභිනව ශ්‍රී ස්කන්ධ කුමාර චෛත්‍යරාජන් වහන්සේ පෙනෙන නොපෙනෙන මානේ සිට විරාමයට පෙර ආතුවත් ඔබට සඳහන් කොට සිටියා විරාමයේ නිග්විතිව අපේ ධර්ම සාකච්ඡාවක් සඳහා එළඹෙන්නට සූදානම් වග අප කෙරෙහි අනුකම්පාවෙන් දයාවෙන් යුතුව පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කොට වදාලා ධර්ම සාකච්ඡාව සඳහා අප ඔබ වහන්සේලා ඉතාම නමස්කාර පූර්වකව පිළිගන්නවා පින්වත් ස්වාමින් වහන්ස බොහෝ දහම් ගැටලු ඔබේ සිතෙහි පැන නගිනවා වන්නට පුළුවන් අද උතුම් මැදින් පුන් පොහෝ දිනෙහි ධර්ම දේශනාවලට සවන් දීමෙන් ඉක්බිතිව ධර්ම සාකච්ඡාන වලට සවන් දීමෙන් ඉක්බිතිව ඔබට බොහෝ දහම් ගැටලු පැන නගිනවා ඇති ඒ දහම් ගැටලු අපි මේ ධර්ම ශාලා පරිශ්‍රී රැඳී සිටින පින්වත් ඔබට දන්වා සිටියා ඒ දහම් ගැටලු පින්වත් ස්වාමීන් වහන්සේලා වෙතින් මේ ධර්ම සාකච්ඡාව අතරතුරේ දී විසඳා ගන්නට හැකි වග ඒ දහම් ගැටලු විසඳනවාට අමතරව මම කැමති එක් පොදු මාතෘකාවක් ඔස්සේ මේ ධර්ම සාකච්ඡාව මෙහෙවන්නට පින්වත් ස්වාමීන් වහන්සේ දැන් දවල් දානේ හිමත් වළඳලා සමහර කෙනෙක්ට ටිකක් නිදිමත ගතියක් දැනෙනවත් ඇති එනිසා අපි මේ පුංචි දරුවන්ට පවා ආසාවෙන් අහන් ඉන්න පුළුවන් කෙනෙක්ට කියන්න පුළුවන් රසවත් මාතෘකාවක් කියලා හැබැයි රසවත් වන මාසෙම එහි මේ සසරේ තියෙන ගොරතර බවත් අපිට දැනගන්නට පුළුවන් ඒ මාතෘකාව ඔස්සේ කෙනෙක් ටිකක් අසාමාන්‍ය විදියට නිදාගෙන ඉන්නකොට කියනවා අපි මල පෙරේතියා වගේ නිදාගෙන ඉන්නවා කියලා. කෑම අසාමාන්‍ය විදියට කනවා නම් අපි කියනවා පෙරේතකමට කනවා කියලා. මසුරුකම ඕනවට වැඩිය තියෙනවා නම් එහෙම උදවියට ජන සම්මතයේදී අපි කියනවා පෙරේතකමින් හම්බු කරනවා කියලා. ඉතින් මා කල්පනා කළා පින්වත් ස්වාමීන් වහන්සේ මේ බොහෝ විට අපි භාවිත කරනවා ජනවාහරිදී කතාබහේදී මේ වචනය. හැබැයි ධර්මානුකූලව මේ പ്രേත ලෝකය කවුද പ്രേතයන් කියලා කියන්නේ? ඒ වගේම අපිත් പ്രേත ලෝකෙට වැටෙන්න පුළුවන්ද? එහෙමත් හිතනවා පින්වත් ස්වාමීන් වහන්සේ. මෙන්න මේ කාරණා පැහැදිලි කරගන්න. මම කැමති පින්වත් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම දැනගන්න කවුද මේ പ്രേතයෝ කියලා කියන්නේ? නමෝ බුද්ධාය. අපට මේ උතුම් ධර්මය කියා දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි සියලු දෙනාම ඉතාමත්ම වාසනාවන්තයි. අද දක්ෂිණ ශ්‍රී ලංකාවේ ගෞතම සම්බුදු සසුනට පූජාවනු පිණිස ඉදී වූ සිරි ස්කන්ධ කුමාර මහා සෑ රජුන් විරාජමාන වැඩ සිටින පින්බිමේ සිට ඒ උතුම් මහා සෑ රජුන් ගෞතම සම්බුදු සසුනට පූජාවන දිනේදී ඒ මහා සෑ රජුන් පිස හමාගෙන එන සුළඟේ පහස විඳ විඳ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාකච්ඡා කරන්න අප සීලු දිනාම අද වාසනාවන්ත වුණා. ඉතින් දිනෝෂ ඇහුවේ ප්‍රීතිය ගැන. ප්‍රීතිය ගැන කියද්දී දිනුෂ සඳහන් කළා මේ මාතෘකාව රසවත් කියලා. ඒක දිනෝෂ ඇත්තටම දුක්බරයි. කිනිකුට එකපාරට දැන් Taman ඇහැට නොදකින දෙයක් ගැන කතා කරද්දී කුතුහලයේ පිරි දෙයක් ගැන කතා කරද්දී යම් රසවත් බවක් මේ මාතෘකාවේ දැනෙන්න පුළුවන්. නමුත් ඒ රසවත් බව ඉක්මවා ගිය මහා කේදනීය කතා ඔය මාතෘකාව තුළ ඕනේ තරම් ගැබ් වෙලා තියෙනවා. පෙරේතයෝ කියලා කියන්නේ දිනෝෂ අපි වගේම ඉපදුණු ජීවීන් කොට්ටාසයක්. දැන් අපි දන්නවා අපි ඉපදුනේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ මිනිසුන් අතර අපි ඉපදුණා. අපි කලින් ජීවිතේ යම් කිසි වෙලාවක මරණයටපත් වුණාට පස්සේ කර්මානුරූපව අපගේ විඥානය එතනින් චුත වෙලා මව් කුසක උපත පිණිස පිහිටි නිසා
අපි මනුස්ස ලෝකේ මිනිසුන් අතර උපත ලැබුවා. නමුත් කෙනෙක් මරණයටපත් වෙද්දී කර්මානුරූපව ඒ කෙනාගේ විඥානයේ පිහිටියොත් ප්‍රේත ලෝකයේ උපත පිණිස ඒ කෙනා කැමති වුණත් අකමැති වුණත් ප්‍රේත ලෝකයේ ප්‍රේතයන් අතර උපත ලබනවා. එහෙනම් පින්වත්නි අපි මේ මොහොතේදී වාසනාවන්තයි. මේ මොහොතේදී අපි ප්‍රේත ලෝකයේ වගේ දුක්බර ලෝකයක නෙවෙයි ඉපදලා ඉන්නේ. අපි මිනිස් ලෝකයේ මිනිසුන් අතර උපදින්න වාසනාවන්ත වුණා. සියල්ල දන්න සියල්ල දකින අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝකවිදු ගුණේ නියුතු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි මේ සංසාර ගමනේ ගමන් කරද්දී උපත ලැබිය හැකි සහ උපත ලබන ස්ථාන ගැන සඳහන් කරද්දී විශේෂයෙන්ම මේ ප්‍රේත ලෝකෙ ගැන ඉතාමත්ම අද්භූත වූ තොරතුරු අපට හෙළිදරව් කොට වදාලා ප්‍රේත ලෝකයේ ස්වභාවය තමයි සිත කය වචනේ මුල් කරගෙන පවු රැස් කරගත් අය මසුරුකමින් ලෝභකමින් හිටපු අය ඒ වගේම ඉරිසියාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් යුතුව පිළිකුල් සහගත ක්‍රියා කරපු අය බොරුවට දිවුරපු අය ඒ වගේම නුයික් ආකාරයේ අකුසල් කරපු අය ඒ අකුසලයේ ගෙවන එක්තරා ලෝකයක් විදිහට තමයි මේ ප්‍රේත ලෝකේ අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රේත ලෝකේ අයිති වෙන්නේ දිනුෂ සතර අපායෙන් එක් අපායක් විදිහට එතකොට ඒක සුගතිය නෙවෙයි ඒක දුගතිය දැන් සුගතිය කියලා කියන්නේ යහපත් ගතිය යහපත් උපතක් ඇති තැන ඉතින් මනුස්ස ලෝකේ ඒබඳු යහපත් උපතක් ඇති තැන දිව්‍ය ලෝකේ ඒබඳු යහපත් උපතක් ඇති තැන බ්‍රහ්ම ලෝකේ ඒබඳු යහපත් උපතක් ඇති තැන සුගතිය උපදින අයට ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් ලාභේ ලැබීමේ වාසනාව උදා වෙනවා. නමුත් දුගතියේ උපදින අයට ඒ වාසනාව ලැබෙන්නේ නැහැ. ප්‍රීත ලෝකයේ අයිති වෙන්නේ බොහෝ දුක් සහිත වූ පීඩා සහිත වූ කටුක වූ කර්කශ වූ දුගතියට. ප්‍රීත ලෝකය කියා කියන්නේ දුගති ලෝකයක්. ප්‍රීත ලෝකය ගැන කතා කරද්දී ප්‍රීත ලෝකේ ඉන්න පෙරේතයෝ වර්ග 4ක් ගැන අපට අහන්න ලැබෙනවා. එතනින් පළවෙනි ප්‍රේත වර්ගයට කියන්නේ නිජ්ජාම තන්හික. මේ නිජ්ජාම තන්හික කියන ප්‍රේතයන්ගේ ස්වභාවය තමයි ඊය කර්මානුරූපව ගිනිගෙන දැවෙන ශරීර ඇතුව උපදිනවා. දැන් සමහර ශරීර යොදුන් ගානක් දිගයි. දැන් අපි නම් අඩි 6ක් අඩි 5ක් විතරනේ උස. නමුත් මේ ප්‍රේතයන්ගේ ශරීර කර්මානුරූප යොදුන් ගානක් පවා දිග ශරීර ලැබනවා. ඒ ශරීර එක පැත්තක ඉඳලා ගිනි අරගෙන අනිත් පැත්ත දක්වාම ගින්නෙන් දැවිලා අළු වෙලා යනවා. ආයිත් කර්මානුරූපෝ ශරීරේ පහළ වෙනවා. ආයිත් ඒ පැත්තෙන් පටන්ගෙන ගිනිගෙන දැවිගෙන අනිත් පැත්තෙන් ඒ ගින්න අවසන් වෙනවා. ඔය විදිහට අවුරුදු දහස් ගණන් අවුරුදු ලක්ෂ ගණන් දුක් විඳින ප්‍රේතයෝ ඉන්නවා. දැන් මට මතකයි එක පසේ බුදු රජාණන් වහන්සේ නමකගේ කුටිය ගිනි දල්වා විනාශ කළ එක්තරා පාපී පුද්ගලේ ඒ පාපී ක්‍රියාව නිසා නිරේ උපන්නා. නිරේ ඉපදිලා නැවත ඒ විපාකේ නිරේ ගෙවිය යුතු කොටස ගෙවලා ඉවර වෙලා ඉතුරු කොටස ගෙවන්න ඒ ප්‍රේතයා උපදින්නේ ප්‍රේත ලෝකේ. ඒ සත්වයා ප්‍රේත ලෝකේ ඉපදිලා යොදුන් ගානක් දිග ශරීරයක් ලැබලා ඒ ශරීරයේ ගිනිගෙන දැවෙන ආකාරයට මේ නිජ්ජාම තන්හික කොටසට අයිතිවයි උපදින්නේ. ඉතින් දිනුෂ මේ ශරීරයේ එක් කොනකින් පාදාන්තයෙන් ගින්න පටන් ගත්තට පස්සේ කේශාන්තය දක්වාම දැල් වෙනවා. කේශාන්තයෙන් ගින්න පටන් ගත්තට පස්සේ මේ පාදාන්තය දක්වාම ගිනි ගන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබලා ඉන්න සමයේදී බෝධි මූලයේ ඉදදී විලාප නගමින් යන ප්‍රේතයව දැක්කා. දැන් ඉබඳු අවස්ථා ගණනාවක් බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. ඊළඟ ප්‍රේත කොට්ටාසය තමයි කුප්පිපාසික කියලා කියන්නේ.
මේ කුප්පිපාසික කියන ප්‍රේතයන්ගේ ස්වභාවය තමයි හැම තිස්සෙම ඉන්නේ පිපාසයෙන්. හැම තිස්සෙම ඉන්නේ කුසගින්නේ. ඒ අයට කුසගින්න නිවා ගන්න විදිහක් නැහැ. ඒ අයට තියෙනවා කලගෙඩියක් වගේ ලොකු විශාල බඩගෙඩියක්. නමුත් ඒ අයගේ මුඛය හරීම පුංචි. දැන් අපි දන්නවනේ දැන් කලගෙඩියක් වගේ ලොකු බඩගෙඩියක් දැක්කහම අපිට මොකද හිතෙන්නේ? මේ බඩගෙඩිය පුරවන්න නම් ගොඩක් කන්න වෙනවා කියලා. එහෙනම් හොඳ කටකුත් ඒත් එක්ක තියෙන්න ඕනේ. නමුත් විඳවන්න උපදින මේ කුප්පිපාසික ප්‍රේතයන්ගේ කට හරියට ඉදිකඩු තුඩක් වගේ. මේ ඉදිකඩු තුඩක් වගේ කටින් කට තියාගෙන අර කලගෙඩියක් වගේ තියෙන බඩ පුරවගන්න මේ පෙරේතයෝ යොදුන් ගණන් ඇවිදගෙන යනවා කෑම හොයාගෙන. කෑම ලැබෙන්නේ නැහැ. අවුරුදු දහස් ගණන් දුක් විඳින ආහාර නැතුව එක්තරා අවස්ථාවකදී ඔය එක ස්වාමීන් වහන්සේලා පිරිසකට එහෙම ප්‍රේතයෙක්ව මුණ ගැහිලා ඒ ප්‍රේතයා පිනින් ආවට පස්සේ මුළු රැයක් පුරාවට ගඟක වතුර කලයකින් අරගෙන අර ප්‍රේතයාගේ කටට වක් කරනවා කුසගිනි නිවෙන්න කියලා. නමුත් එක වතුර බින්දුවක් ඒ කටින් ඇතුළට ගියේ නැහැ කියනවා. එතකොට බලන්න පින්වත්නි මේ ලෝකවල ඉපදුනොත් අපිට කොතරම්නම් දුක් විඳින්න වෙනවද? ඊළඟ ප්‍රේත කොටස තමයි පරදත්තූප ජීවී කියා කියන්නේ. පරදත්තූප ජීවී ප්‍රේතයන් යැපෙන්නේ අපි අනුමෝදන් කරන පිනේ. දැන් ඔබ පින් කරලා ඒ පින අනුමෝදන් කරාට පස්සේ ඔය පරදත්තූප ජීවී කියන කොටසේ ප්‍රේතයෝ ඒක අනුමෝදන් වෙනවා. ඒ පින අනුමෝදන් වීමේ අවස්ථාව තියෙන්නේ, එයින් සැප ලැබීමේ අවස්ථාව තියෙන්නේ පරදත්තූප ජීවී කියන ප්‍රේතයන්ට විතරයි. ඒ සමහර අය මේ කර්මඵල විශ්වාසයක් නැතුව දිනුෂ සමහර අය කියනවා මමන යන්නේ පෙරේත ලෝකෙට, මං ගියාට පස්සේ එනම් පින්ටියක් එහෙම අනුමෝදන් කරන්න කියලා කියනවා. හැබැයි කට වචනෙට එහෙම කිව්වට පෙරේත ලෝකෙ ඉපදෙච්ච හැම පෙරේතයටම පින් අනුමෝදන් වෙන්න බෑ. පෙරේත ලෝකෙ ඉපදෙච්ච පෙරේතයන්ගෙන් පරදත්තූප ජීවී කියන ප්‍රේත කොට්ටාසයට විතරයි පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඊට පස්සේ තව ප්‍රේතයෝ කොට්ටාසයක් සිටිනවා. ඒ ප්‍රේතයන්ගේ ස්වභාවය තමයි අහක දාපු දේ, වමාරලා දාපු දේ තමයි අනුභව කරන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් බල්ලෝ වගේ සත්තු ආහාර අරගෙන ඒ ආහාර වමනය කරනවා. සමහර විට අපි ගන්න ආහාර අපි බැහැරට වමනය කරනවා. ඒ වගේම කිල්ල සොටු සැරව වගේ අපේ ශරීරයෙන් බැහැර කරන දේවල් තියෙනවා. ඒ වගේම මල මූත්‍රා අසූචි, ඊට පස්සේ ඔය දරුවන් බිහි කරද්දි පිට වෙන දේවල් වගේ මේ ශරීරයෙන් බැහැර කරන දේවල් තියෙනවා. ඔය ශරීරයෙන් බැහැර කරන දේවල් අනුභව කරමින් ජීවත් වෙන ප්‍රේතයෝ කොට්ටාසෙකුත් ඉන්නවා. ඉතින් ඔය විදිහට ප්‍රේතයෝ වර්ග හතරක් ගැන බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. ඉතින් ප්‍රේත ලෝකේ කියන්නේ දිනුෂේ ඒ වගේ බොහෝම දුක් සහිත ලෝකයක්. ඒ වගේම අපි දැනගන්න ඕනේ දැන් මනුස්ස ලෝකේ නම් අවුරුදු 60ක් 70ක් නේ දැන් ආයුෂ. නමුත් ප්‍රේත ලෝකේ ආයුෂ අවුරුදු දහස් ගණනින් තමයි කියන්නේ. සමහර ප්‍රේතයන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂ ගණනක්. සමහර ප්‍රේතයෝ එක බුදු කෙනෙක් පහළ වෙලා තව බුදු කෙනෙක් පහළ වෙනකම්ම ප්‍රේත ලෝකේ ඉන්නවා කියලත් ඒ ගැන විස්තර සඳහන් වෙන තැන්වල සඳහන් වෙනවා. ඉතින් මේ නිසා මේ ප්‍රේත ලෝකේ වගේ දුක්බර තැනක උපදින්න අපි කවුරුත් කැමති විය යුතු නැහැ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. දැන් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට පහදා දුන්නා ප්‍රේත ලෝක හතරක් තිබෙනවායි කියලා. එක ප්‍රේත ලෝකයක ඉන්න ප්‍රේතයින්ගේ ශරීරයේ යොදුන් ගණන් දිගයි හැම විටම දැවෙමින් පවතින්නේ. ඊළඟ ප්‍රේත ලෝකයේ ඉන්න ප්‍රේතයින්ගේ ස්වභාවය තමයි විශාල උදරයක් තියෙනවා. හැම විටම සුදාගින්දරෙන් බඩගින්නෙන් ඉන්නේ. හැබැයි ඉතාම කුඩා, සමහරට ඉඳිකටු තුඩක් තරම් කුඩා මුවක් තිබෙන්නේ. තවත් කොටසක් ඉන්නවා ප්‍රේත ලෝකයක්. ඒ තමයි අනුන්දෙන පිනින් යැපෙන්නට පුළුවන්, අනුන්දෙන පින් අනුමෝදන් කරගන්නට පුළුවන් ප්‍රේත ලෝකයක් තිබෙනවා. අවසාන වශයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට කියා දුන්නේ තවත් කෙනෙක් බැහැර කරන
ආහාර ශරීර කොටස් ආදී අනුභව කරලා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. දැන් මෙහෙම බැලුවහම කොයිතරම්නම් දුක් සහිතද මේ ප්‍රේත ලෝකය කියලා දැනෙනවා. හැබැයි පින්වත් ස්වාමින්වහන්ස කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේවා ගැන කෝ පින්තූර අපි දැකලා නැහැ. ඉන්ටර්නෙට් එකේ නැහැ. පත්තරවල නැහැ. YouTube එකේ නැහැ. මේ ඔබ වහන්සලා එහෙම කිව්වට දහම් පත පොතේ තිබුණට මේක හැබෑවටම මේ ප්‍රේත ලෝක තියෙන්න පුළුවන්ද කියලා ස්වාමින්වහන්ස. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පිංගල් ලොකු ස්වාමින්වහන්සේට නමස්කාර වේවා. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. පිංගත් මහත්මයා අද අපි කතා කරන්නේ ප්‍රේතයෝ ගැන. ලෝකයේ ගැන යම් වැටහීමක් තියෙනවා නම් මේක අමුතු කාරණයක් නෙවෙයි. කියන්නේ ඒ තරම්ම ප්‍රේතයෝ ඉන්නවා. එහෙමයි. ඒ තරම්ම ප්‍රේතයෝ ඉන්නවා. ඒකට උදාහරණයක් කියන්නම් බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ දවසක් වදාලා මේ මහ පොළොවෙන් පස් ස්වල්පයක් නියසිලට ගත්තා. පින්වත් මහරණනි මාගේ නියසිල මත තියෙන පස් ටිකද වැඩි මහ පොළොවේ තියෙන පස් ටිකද වැඩි කිව ස්වාමීනි මහ පොළොවේ තියෙන පස් පාස නියසිලේ පස් ප්‍රමාණයෙන් මෙච්චරයි මේකෙන් පංගුවයි කියලා පංගු ගන්න කියන්න බෑ විශාල වූ පස් කොටසක් මහ පොළොවේ තියෙනවා පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මිනිස් ලෝකෙන් මැරෙන අයගෙන් මහ පොළොවාගේ ප්‍රමාණයක් ප්‍රේත ලෝකේ යන්නේ මහ පොළොවාගේ ප්‍රමාණයක් ප්‍රේත ලෝකේ යන්නේ නියසිලට ගත්ත පස්පිඩ වාගේ ප්‍රමාණයක් තමයි කිව්වා ආය මිනිසෙක් කියලා ඉපදෙන්නේ එහෙනම් ගැලවෙන්න පුළුවන්ද ලක්ෂයක් මැරුණොත් ලක්ෂයක් මැරුණොත් දහ දෙනෙක් සුගතියයි ඒ තරම්ම මිනිසු දුගතිය යන්නේ ඒ තරම් ඉතින් අවිද්‍යාව කියන්නේ මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ මිනිසු කැමරාවට වදින කලිනවා දැන් නම් හැබැයි පිළිගන්නේ නැති දැන් කැමරාවලට බෝල බෝල වැදෙන නිසා සමහරලාට පිළිගන්නවා ඇති ඉතින් කොහොම හරි මිනිසු ඇහැට දකින්න කල පිළිගන්නේ නැහැ ඒක ඉස්සරහ තිබ්බා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ සියලු ප්‍රේත ලෝකවල සියලුම ප්‍රේතයන්ගේ විස්තර අවබෝධ කළා ප්‍රේත ලෝකයේ සියලුම ප්‍රේතයන්ගේ විස්තර අවබෝධ නොකරන තාක්කල් බුදුරජාණන් වහන්සේ මම සම්බුද්ධයි කියලා ප්‍රකාශ කළේ නැහැ බුදුරජාණන් වහන්සේ හැම ප්‍රේතෙක් ගැනම විස්තර දැනගත්තා මේ ගිනිගන මස් වැදලි යනවා මේ හාමුදුරු සිවුරු දාගෙන පිච්චි පිච්චි අහස යනවා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා වදාලේ නැහැ දවසක් ගිජ්ජ කූටින් අපේ නිල්මානිල් මලේ පාටින් බබලන ඉරිදිමතුන් අතර අග්‍ර නොපෙනෙන ලෝකයේ දකින අපේ මහා මොගලන් මහරහතන් වහන්සේ ගිජ්ජ කූටින් බහිනවා ලක්කන ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා කන්ද මුද මැඳක නැවතුණා අපේ මුගලන් මහරහතන් වහන්සේ හිනාවක් පහල කළා ලක්කන ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි මොකද සිනහ වුනේ ලක්කන ආශ්‍රමතුනි හවස් කාලය අහන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන අහන්න ඊට පස්සේ ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන අහ දැන් හවස් කාලය අහනවා ආශ්‍රමත් මොග්ගල්ලාණන් වහන්සේ අද පින්ඩපාතේ වඩිද්දී ඇයි සිනහ වුනේ කියනවා ආශ්‍රමතුනි ප්‍රේතෙක් දැක්කා ආයුෂ්මතුනි මම ප්‍රේතෙක් දැක්කා මේ ප්‍රේතයා ඇඟ නිරුවත් මේ ප්‍රේතයාගේ අණ්ඩකෝෂයේ තියෙනවා මහා කලගෙඩියක් විදිහට මොකද මේ ප්‍රේතයා කරන්නේ ඒක කරේ තියා ගන්නවා කරේ තියාගෙන යනකොට ගිජුලිහිනියෝ කොටනවා ගිජුලිහිනියෝ කොටද්දී කෑ ගහ ගිහිල්ලා මේ ප්‍රේතයාට වෙහෙසයි ඊට පස්සේ ඉඳ ගන්න ඕන අර අණ්ඩකෝෂේ බිම තියෙනවා ඒ කුඩු ඉඳ ගන්නවා අහෝ මෙවැනි වූ සත්වයොත් ලෝකයේ ඉන්නවනව කියලා ආයුෂ්මත් ලක්කනේනේ මට සිනාවක් පහළ වුණා බුදුරජාණන් වහන්සේ වදාළනවා මොග්ගල්ලාන මාත්වේ ප්‍රේතය දැක්කනේව නමුත් මේ සමහර අය අතර ඉන්නවා මේ දැක්කේ නැත්තම් පිළිගන්නේ නැහැ අද මට මේ මොග්ගල්ලාන සාක්ෂියට ඉන්නවා මොග්ගල්ලාන දනීදෝ ප්‍රේතයන් කවුද කියලා
ස්වාමීනි කවුද මේ බරණැසම හිටපු නඩුකාරයෙක් යටින් ගානට උඩින් තීන්දුව දුන්නා ඒ දැන් එල්ලගෙන කරේ තියාගෙන යනවා බොහොම බරට ඒ කාලේ බරට ගත්තා දැන් බරට එල්ලගෙන යනවා ප්‍රේත ලෝකයේ ස්වභාවය ඒ වගේ එකක් ඉතින් ඒ නිසා අද කාලේ ප්‍රේතයෝ දැන් අපි මේ තව ඉදිරියට කතා කරනවා ඕන තරම් ඉන්නවා දැන් මෙතනත් ඇති ඕන තරම් මේ කතා කරලා ඩිංග පිරිද්දිංග කියලා වරින් පෙරේදියා කියලා කතා කරනවා මේ ඉන්න උපාසකම්මලා පස් 6 දිනක් වේවුලා නැගිටලා කතා කරයි එතකොට අහගන්න පුළුවන් විස්තර ටික ඉතින් ඕන තරම් ඉන ගොඩක් අය ඉන්නේ කට වරද්දගෙන දැන් අද මේ මහා ස්කන්ධ කුමාර මහා සෑය මම අපේ ස්වාමීන් වහන්සේත් එක මතක් කළේ කන්ද කුමාරයා කතරගම දෙවියෝ අපේ බුද්ධ ශාසනයට සම්බන්ධ කෙනෙක් මේ බුද්ධ ශාසනයට පැහැදිලි ඉන්න කෙනෙක් දුටුගැමුණු රජුරන්ගේ යුද්ධයේදී උදව් කරපු කෙනෙක් බුද්ධ ශාසනය රැකගන්න දුටුගැමුණු රජුරෝ යුද්ධ ගලේ පින්වතුනි ශාසනය වෙනුවෙන්මයි ඒකට උදාහරණයක් කියන්න දවසක් මහේද විජිතපුර සටනේදී සම්පූර්ණයෙන්ම දුටුගැමුණු රජුරන්ගේ සේනාවයි එලාරගේ සේනාවයි දෙගොල්ලම එක වගේ හොයාගන්න බෑ රජුරු අසිපත අතට අරන් කියනවා මං මේ යුද්ධ කරන්නේ ශාසනය වෙනුවෙන්ම නම් මා පිනිස නොවේ නම් ශාසනය රැක ගැනීම පිනිසම නම් මාගේ සේනාවේ පිරිසගේ කඩු දිලිසේවා කියලා කඩු ටික ඔක්කොම දිලිසෙන්න පටන් ගත්තා සත්‍යක්‍රියාවක් කරන එක මහත්ය නිකන් කරන්න පුළුවන්ද බෑනේම ඒ යුද්ධෙදී උදව් කරන්නේ ශාසනයට කැමති කෙනෙක් දකමැති කෙනෙක්ද කැමති කෙනෙක් කන්ද කුමාර දිව්‍ය රාජයා ශාසනයට කැමති කෙනෙක්. ඒ කරපු උදව්වේදී තමයි කියන්නේ දුටුගැමුණු රජුරුව. ඉතින් ඔබ තමුන්නාසයට මම උදව් කරන්න කැමති. ඔබ තමුන්නාසයට පුදන්න කැමති. ඔබ තමුන්නාසයට දේවාලයක් කරන්න කැමති. කොහොමද කරන්න හැවුවා? කිව්වා අන්න අර කන්දට නගින්න කිව්වා. වැඩිහිටි කන්ද පෙන්නවා. ඔය කන්ද මුඳුනට ගිහිල්ලා ඊතලෙන් ඈතට විදින්නේ කිව්වා අන්න අර දිශාවට. යන් තැනක ඊතලේ වැටෙනවාද? එතනයි මගේ දෙවුල. දැන් කතරගම දේවාලයේ තියෙන තැන. හැබැයි බොහෝ විට කතරගම දෙවියන්ගේ ආනුභාවය පැතිරිලා තියෙන්නේ අෂ්ටඵල බෝධින් වහන්සේ ළඟ. මිනිගිරිය ගහන තැන නෙවෙයි. කතරගම අෂ්ටඵල බෝධින් වහන්සේ වැඩ ඉන්න තැන දේවාලයට මේ පැත්තේ හොඳටම පැතිරිලා තියෙන කතරගම දෙවියන්ගේ ආනුභාවය හොඳටම අපි කරන කන්නලව් ඇහෙන්නේ බෝධින් වහන්සේ ළඟ. ඉතින් කොහොම හරි ඒ කඳ කුමරියන් වෙනුවෙන් දුටු ගැමුණු යුගයේ සිහි කරලා අහිංසක ස්වාමීන් වහන්සේලා මුල් වෙලා අහිංසක මිනිසු මුල් වෙලා සෑයක් හැදුවා. මේ සෑයේ තියෙන සෑම වැලි කැටයක්ම යන්ත්‍රයකින් උඩට ගියව නෙවෙයි මහත්තයා. මේ අත්වලින් මේ අහිංසක උපාසක අම්මලගේ අත්වලින් ඉතිපිසෝ ගාතාවෙන් ජප වෙලා ගිය මේ වැලි කැට තියෙන මේ මහ සෑයේ මේ මහා සෑය මුදුනට යන කල්ම ඉතිපිසෝ ගාතාව කී වතාවක් කියුණාද කියලා මන් දන්නේ නැහැ. අපි දන්නවා මේ සෑ කර්මාන්තයේදී ගුරු දේවෝත්තමයන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදය මත අපේ සබ්‍රාහ්මචාරි රත්නානන්ද කියලා ස්වාමීන් වහන්සේ නම හරියට වෙහෙස වෙලා මේකට මුල් වුණේ. මේ අහිංසක මිනිස්සු හරියට වෙහෙස වුණා. සමහර උපාසක අම්මලා උදේ ආපහු හැන්දෑ වෙනකල් මේක වැඩ කර 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 යන්නේ සසරෙන් නිදහස් වෙන්න ඕන කියලා. ඒ වාගේ අහස උසට ඉදි වුණ ශ්‍රද්ධාවෙන් ඉදි වුණ කෝටි ගණන් ලක්ෂ ගණන් සල්ලි එකතු වෙලා හැදිච්ච සෑයක් නෙවෙයි මේ සෑය. මේ සෑය මේ අහිංසක මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් හැදුන සෑයක්. මේකට අවුරුදු වසර ගණනාවක් මේ සෑය හදන්න ගත වුණා. ඒකයි කිරිසුදු පාටින් බබලනකොට අපේ හදවතට මොකක්ද ශාන්තියක් දැනෙන්නේ මේ සෑයේ ශ්‍රද්ධාවන්තයන්ගේ ආනුභාවයේ තියෙන නිසා. මේ වාගේ සෑයන් ඒ කාලේ ඉදි වුණා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා ටික කාලයකට පස්සේ උපාසක අම්මා කෙනෙකුයි ඒ උපාසක අම්මගේ දුව ඇලි නිල්මානෙන් ටිකකුත් ඇරන් ඊළඟට පැන් කොතලෙකුත් ඇරන් ඊළඟට තවම මේ පහනකුත් ඇරන් ඔන්න චෛත්‍ය වන්දනාවට යන්න සූදානම් වුණා. අදත් එහෙම වුණාද දන්නේ නැහැ. එහෙම වෙනකොට ගෙදර මහා එක්කෙනා කියන්නේ කවුද? හරිද? තාත්තා එයා මේ දැන් එනවා කුඹුරේ ඉඳලා. එනකොට මේ අය සුදු පිරුවට ඇඳගෙන මල් වට්ටියත් අරගෙන ගෙයින් එළියට බහිනවා. ඒ දර්ශනේ අරයාගේ කෝපය ඇවිස්සුවා. කෝපය අවුස්සලා ඒ ගමම්ම කියනවා කොහෙද උඹලා යන්නේ?
अने अद चेती वंदनाव चेती वंदनाव ए बोल तोपिट तेरेन तोपिट कंबुराने मंकीला උඹලට තියෙන්නේ නටවගෙන අර මල මේ මල අරන් අරක කියාගෙන මේක කියාගෙන ගිහිල්ලා වඳින්න යන එක මම මේ පැයෙන් නැවතෙන්නේ යව කිව්වා මේ යන්නේ අඩියා බුදුන් වෙනුවෙන් වෙන් කළ මල් ටික gedara parawuna බුදුන් වෙනුවෙන් දැල්ුණ පහනේ gedara ම තෙල් ඉවර වුණා ජීවිතේ ගෙවිලා ගියා මැරුණා අම්මත් මලා දුවත් මලා යේලිත් මලා තාත්තත් මලා अम्म देवलो इपदुना दुआ देवलो इपदुना येली देवलो इपदुना ए देवलो इपदिला माल लेरां हितत एन्न चेती वंदनाव सैयक वंदिंदेनो मे वगे किरिसुदु पाटें अहसट बबलन सैय वंदिंदेनकोट सैय आयिनेम मे नरयत इपदिला कौद ताता प्रेते मे काट कपला अनित प्रेतो एरां पिहियें काट कपनो කට කපනකොට තව ප්‍රේතයෝ ටිකක් ලුණු දිය කරලා කටට එහෙනවා. තව පිටිපස්සෙන් ප්‍රේතයෝ ටිකක් කසෙන් තලනවා. සෑය ළඟමයි. ඊට පස්සේ එතනින් වැඩපු රහතන් වහන්සේනවා මේ සිද්ධි දෙකම දැකලා දිවසින් දැක්ක සිද්ධියක්. මේක ධර්මයෙන් ඉස්මතු කරන්න ඕන කියලා අහනවා. ප්‍රේතය උඹගේ කට කපලානේ. ලුණු දානවානේ. කසෙන් තලනවානේ. මොකද උඹ කරපු පාපේ? ස්වාමීනි කට කැපිය යුතු වචනයක්මයි මගෙන් ගියේ. කසෙන් ගැසිය යුතු මේ වචනයක්මයි මගේ කටෙන් ගියේ. ලුණු ඉසිය යුතු දෙයක්මයි මගේ කටෙන් ගියේ. සෑ වන්දනාවට ගිය ගෙදරයි වැලැක්කුවා. යම් වචනයකින් චෛත්‍ය වන්දනාව වැලැක්වද ඒ වලක්කපු කට දැන් කපලා මං ප්‍රේත ලෝකේ දුක් විඳිනවා කිව්වා. මට මෙහෙම වෙලා මන්දි අන්න ප්‍රේත ලෝකේ විඳවන හැටි දැක්කනේ මට මෙහෙම වෙලා මන්දි ස්වාමිනේ බලන්න එදා සෑයට මල් පුදන්න ගිය මාගේ බිරිඳත් දරුවන් දෙදෙනාත් අන්න සුරංගනාවිය විදිහට ඇවිල්ලා මේ සෑයට මල් වර්ෂා වස්සවන හැටි ස්වාමිනේ මං විතරක් නෙවෙයි චෛත්‍ය වන්දනාවට ගරහපු 86000ක් ප්‍රේත ලෝකේ ඉන්නවා කියන ඒ වෙනකොට එයත් එක්කම 86000ක් ඉන්න චෛත්‍ය වන්දනාවට ගරහපු මොකෙන්ද මේ පාපේ කරගත්තේ අනේ මේ අඟල් දෙකක් විතර තියෙන කටෙන් මේ කටෙන් කරගත්ත දේවල් තව සිද්ධියක් යන එඟ සිද්ධියක් බුදුරජාණන් වහන්සේට දානයක් ලැහැත්ති කළා මේ නගරේ පිරිස මිනිස්සු ඔක්කොම යනවා කුඹුරේ මිනිස්සේ කහනවා අනිත් මිනිස්සු කිව්වා හැමදාම අහනවානේ බං යම් මාත් එක බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරන්න තරහ ගියා ඇයි අසද්දස්ස සද්ධා කතා දුක් කතා අශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාවෙන් වචනයක් කියවම රුස්සන්නේ නැහැ. රුස්සන්නේ නැහැ ඒක. ඊට පස්සේ කිව්වා හා 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 එන්නම් එන්නම්. මං දානෙට එන්නම් එහෙනම් උඹලා බුදුහාඳුරන්ට කියපන් ඇවිල්ලා හාන්න කියලා. දැන් මේ අම්මලා ඌස් ගන්න ශ්‍රද්ධාව තියෙන නිසා. ඇයි වචනේ ඇහෙනකොටත් බයයි. මේ අම්මලා ඌස් ගෑවේ ශ්‍රද්ධාව තියෙන නිසා. අර මිනිස්සයාගේ වචනේ ගියානේ පටස් ගාලා. අනිත් මිනිස්සු කරබාගෙන ගියා. මරුණා කාශ්‍යප බුදුරජාණන්සේ කාලේ සිද්ධිය උනේ අපේ බුදුරජාණන්සේත් පිරිනවම් පෑවා අනුරාධපුරේ ස්වාමීන් වහන්සේලා ටිකක් ඉන්දියාවේ ගිහිලා කැලේ යනකොට කැලේ ඉන්න ප්‍රේතේ ගිනිගෙන ගිනිගත් කුඹුරක ගිනිගත් හරක් එක ගිනිගත් නඟුලකින් හානවා කවුද මේ අර වචනේ කියපු කෙනා ඒ වචනයක් කියලා බුද්ධාංකුරයක් මේ මහ පොළොව ගව්වක් වැඩෙනකල් දුක් විඳිනවා නම් අද මේ මිනිස්සු කට තියෙන පළියට කියන වචන වලින් කොහොම වෙයිද කොහොම වෙයිද මේ සෑයවල ශ්‍රද්ධාවෙන් හැදෙනකොට කොයි තරම් යන ගමන් කියාගෙන යනව ඇතිද දැන්වත් ශ්‍රද්ධාවේ පිහිටලා තිසරණේ පිහිටලා තමන් කරපු පව් ටික ගෙවෙනකල් පින්කලේ නැත්තම් මේ කියන ප්‍රේත ලෝකය මේ ෆොටෝ වලින් බලන්න නම් ඕනේ නැහැ එහෙමයි පින්නත් ඔබ වහන්සේ තවත් නිදසුන් අපිට එමට මතක් කරලා දෙයි. හැබැයි කාලය පිළිබඳව ගැටලුවක් තියෙනවා. මක් නිසාද පින්වත් ඔබ යොමු කරපු ගැටලු ගණනාවකුත් මාසන්තකේ පවතිනවා. ඒ ගැටලු පින්වත් ස්වාමීන් වහන්සේලා වෙතට යොමු කරලා පිළිතුරු අපේක්ෂා කරන්නට මා වැඩසටහනේ අවසන් භාගය වෙන් කරන්නට කල්පනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්ස අර අපේ ස්වාමීන් වහන්සේ කියපු වගේ උදාහරණ මම එන්නම් දානෙට
එතකොට බුදුහාමුදුරුවන්ට කියන්න හාන්න ඔය වගේ කතා අදට අපිට ඇහෙනවා පින්වත් ස්වාමීන් වහන්ස දැන් එහෙමනම් ඔබ වහන්සේ කලින් වතාවේ පැහැදිලි කරලා දුන්නා කොයිතරම්නම් බිහිසුණුද කොයිතරම්නම් ගොරතරද මේ പ്രേත ලෝකවල උපත කියලා මේ උත්පත්ති වලක්ව ගන්න අපි මොනවද කරන්න ඕනේ පින්වත් ස්වාමීන් වහන්ස ඔව් දිනෝෂ ඒක ගොඩක් වැදගත් ප්‍රශ්නයක් මොකද මේ പ്രേත ලෝකේ උපත ලැබනවා කියන එක හරිම සුලබ දෙයක් ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කළා එක බුද්ධ දේශනාවක් අර නියපොත්තට ගත්ත පස්තික වගේ ස්වල්ප ප්‍රමාණයක් තමයි මේ මිනිස් ලෝකෙන් මැරෙන අතරින් නැවත මනුස්ස ලෝකෙට එන්නේ කියලා දිව්‍ය ලෝකෙට යන්නේ කියලා එහෙනම් මේ මහ පොළොව වගේ ප්‍රමාණයක් යන්නේ කොහෙද പ്രേත ලෝකේ තිරිසන් ලෝකේ නිරයේ එහෙනම් අපට ලুকু අනතුරක් අපේ ජීවිතවල තියෙනවා දිනෝෂ මෙතනදි මට සිහි වුණා දැන් දිනුෂ කලින් ඇහුවනේ මේවට වර්තමානයේ කෝ තියනවද YouTube වල තියනවද ෆොටෝ තියනවද කියලා එහෙමයි මේ මෑත කාලේ දැන් මං හිතන්නේ දවස් දෙකක් නෑ ඇමරිකා එක්සත් ජනපදයෙන් එක්තරා ප්‍රවෘතියක් නිකුත් වුණා මේක ලෝකේ බොහෝ දිනක්ට ප්‍රශ්නාර්ථයක් වුණා මේ ප්‍රවෘතිය ඒ තමයි ඔබ දන්නවා ඇති වෝල්ට් ඩිස්නි කියන තැනැත්තා ඔය කාටුන් චිත්‍රපට ලෝකයට අඳුන්වලා දෙන්න ගොඩාක් මුල් වෙච්ච කෙනෙක් ඔය අද බොහෝ ඇනිමේෂන් චිත්‍රපටි කියලා කියන්නේ ඒ චිත්‍රපටි සකස් කරන ආයතනය නිර්මාණය කළේ මේ වෝල්ට් ඩිස්නි කියන තැනැත්තා එතකොට දැන් ඔබ අහලා තියෙන්නේ ඩිස්නිලන්තය කියලා එක ඒ ඩිස්නිලන්තේ තියෙන්නේ අර ඩිස්නි චිත්‍රපටි වල තියෙන චරිත ඇත්තට වගේ හදලා අදටත් පුංචි ළමයින්ට ගිහිල්ලා විනෝද වෙන්න පුළුවන් තැන. ඉතින් ඔය ඩිස්නිලන්තේ තියෙන සවි කරලා තියෙන ආරක්ෂක කැමරාවල විටින් විට සඳහන් වෙනවා සටහන් වෙනවා මේ රෑට කාගේදෝ ඡායාවක්. ඉතින් මේ ප්‍රවෘත්තියේ සඳහන් වුනේ මේ ඊයේ පෙරේදා ඉතාමත්ම පැහැදිලිව ඒ ඡායාව නැවතත් සටහන් වෙලා තිබුණා කියලා ඒ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා කියලා ඒ කවුද වෝල්ට් ඩිස්නි ඩිස්නි එතකොට බලන්න එහෙනම් එච්චර කෝටිපතියෙක් වෙලා හිටපු කෙනා ඉපදිලා තියෙන්නේ කොහෙද പ്രേත ලෝකේ ඉතින් එහෙනම් පින්වත්නි අපට සල්ලි තිබ්බ පළියට പ്രേත ලෝකෙන් ගැලවෙන්න බෑ අපට නම්බුවක් තිබ්බ පළියට අපේ නමේ අගට එක එක විදිහේ නම්බු නාම තිබ්බ පළියට අපට പ്രേත ලෝකෙන් නිදහස් වෙන්න බෑ പ്രേත ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ මේ ලෝකෙට කලාතුරකින් පහළ වෙන ඒ ශාන්ති නායක වූ අමා මහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මයට හිත පහදවාගෙන ඒ ධර්මය ඒ ධර්ම මාර්ගයේ පුරුදු කිරීමෙන් විතරයි අපි පින් රැස් කිරීම තුළ ඒ පිනේ විපාක උපදවා ගැනීම තුළ తాවකාලිකව මේ പ്രേත ලෝකයේ උපදින එකකින් අපිට తాවකාලික පිළිසරණක් ලබන්න පුළුවන් හැබැයි යම් විදිහකට යම් කෙනෙක් කැමතිනම් ස්ථිරව සදාටම പ്രേත ලෝකෙන් නිදහස් වෙන්න එහෙනම් ඒක නක් කළ යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උන්වහන්සේ මේ භයානක අනතුරෙන් වළකින්න අපට දුන්න විසඳුම කරා ගමන් කරන එක ඒ තමයි පින්වත්නි සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම මොකක්ද සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම යම් කෙනෙක් උතුම් වූ සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන්න උත්සාහ කරනවා නම් වීරිය කරනවා නම් ඒ සඳහා වන මාවතවන සද්ධානුසාරී ධම්මානුසාරී බවට පත් වෙලා සද්ධාව වීරිය සිහිය සමාධිය ප්‍රඥාව කියන මෙන්න මේ ගුණධර්ම ජීවිතේ කොටස් විදිහට ඒ කියන්නේ හරියට මේ ඇහැ වගේ කන වගේ නාසය වගේ මේ අපේ ජීවිතේටම බද්ධ වෙච්ච කොටස් විදිහට යම් කෙනෙක් දිනු කරනවා නම් අන්න ඒ කෙනාට අවස්ථාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමටපත් වෙලා උතුම් ධර්ම රත්නය ගැන නොසෙල්වෙන පැහැදීමටපත් වෙලා උතුම් සංඝ රත්නය ගැන නොසෙල්වෙන පැහැදීමටපත් වෙලා
ඉතාමත්ම පිරිසිදු වූ ආර්යකාන්ත සීලයක් තුල පිහිටලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන සත්‍ය ඥානයේ උපදවා ගනිමින් උතුම් වූ සෝවාන් ඵලයේ සාක්ෂාත් කරන්න යම් කෙනෙක් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරනවා නම් එහෙමත් නැතිනම් සෝතාපන්න වෙනවා නම් ඒ කෙනා කවදාවත් පිරේත ලෝකයේ උපදින්නේ නැහැ පිරේත ලෝකෙන් සදහටම නිදහස් ඒ විතරක් නෙවෙයි ඒ කෙනා කවදාවත් තිරිසන් ලෝකයේ උපදින්නෙත් නැහැ නිරේ උපදින්නෙත් නැහැ ඒ කෙනා තමයි සතර අපායේ නිදහස් වූ ශ්‍රාවකයා බවට පත් වෙන්නේ පින දිනුෂ දැන් මේ පින්බිමේ මේ අභිනවේ නිදි වෙලා අද හවස අද සන්ධ්‍යාවේ ගුවන් ගැබෙන් මල් වරුසා ඇද හැලිනා වේලේ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ දෑතින් ගෞතම සම්බුදු සසුනට පූජා වීමට නියමිත මේ මහා සෑරජුන් තනවන්න මේ පින්වතුන් අතින් වැලි අදිද්දි බුදු ගුණම කිය කිය බුදු ගුණම හිත හිත කරෙන් ගඩොල් අදිද්දි සිමෙන්ති කොට්ට ගණ කරේ තියාගෙන මේ ගිනි කාෂ්ට කව්වේ මේ අවුව ගැන හිතන්නේ නැතුව ඒ බුදු ගුණ හිත හිත පින් පුරද්දි එයින් ලැබිච්ච පුණ්‍ය ඵලය ඔබට ප්‍රේත ලෝකේ නිදහස් වීම පිණිස අවශ්‍ය ඒ අද්භූත වූ පින ඇතැම් විට මේවන විටත් පින්වත්නි උපදවා දීලා ඇතේ මට මතක් වුණා අතීතෙ වෙච්ච සිද්ධියක් ඉස්සර හිටියා එක තාපසවරයෙක් මේ තාපසයාට හිටියා සිය ගණන් ශිෂ්‍යයෝ ගඟක් අයිනේ තිබ්බ ලස්සන ආශ්‍රමයක වාසය කළේ කුරුල්ලෝ කෑ ගහද්දී උදේට සමනලිය පියාඹගෙන යද්දී සීතල හුලං හමද්දී මේ ප්‍රධාන තාපසතුමා උදේ පාන්දරින් අවදි වෙනවා හරියට බ්‍රාහ්මණයෝ ගින්න පුදන්නේ යම් විදිහකටද ඒ විදිහට අර ශිෂ්‍යයෝ මේ ගුරුතුමාට පුද සත්කාර කරනවා ගිහි ගෙදර ඉන්න අනුගාමිකයෝ දහස් ගණනින් හිටියා මේ තාපසතුමා දවසක් කල්පනා කළා මේ හැමෝගෙම පුද සත්කාර මට ලැබෙනවා අනේ මටත් කාට හරි වඳින්න නැත්නම් අනේ මම කාවද ගුරු කරගන්නේ අනේ මම කාටද වන්දනාමාන කරන්නේ කියලා එතකොට මේ තාපසයා කල්පනා කරනවා මගේ හිතේ තාම රාග ගින්න තියෙනවා මගේ හිතේ තාම ද්වේෂ ගින්න තියෙනවා මගේ හිතේ තාම කෙලෙස් හට ගන්නවා එහෙනම් මේ ලෝකේ යම් කෙනෙක් හිතේ හට ගන්නා රාගේ ප්‍රහාණය කරලා නම් ඉන්නේ ඒ කෙනා මට වඩා ශ්‍රේෂ්ඨයි මේ ලෝකේ යම් උතුමේ හිතේ හට ගන්නා තරහ ප්‍රහාණය කරලා නම් ඉන්නේ ඒ කෙනා මට වඩා ශ්‍රේෂ්ඨයි හිතේ හට ගන්න කිලුටු ප්‍රහාණය කරන ඒ ජීවිතේ නම් වූ ලෝකේ අවබෝධ කරන යම් උතුමෙක් මේ ලෝකේ කොහේ හෝ වැඩ සිටිත් නම් ඒ උතුමන්ට මාගේ নমස්කාරය වේවා ඒ උතුමන් මාගේ ගුරු වේවා කියන අදහස හිතේ උපදගත්තා පින්වත්නි බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක් නෙවෙයි ඒ කාලේ ඒ තාපසයා තනියම ඔය සිටිවිල්ල ඇති වෙද්දි හිටියේ අර ලස්සන ගංගා තීරේ දැන් ඒ තාපසයාට වන්දනා කරන්න රාග දේශ මොහ දුරු කරපු උතුමෙක් ගැන අහන්නවත් කෙනෙක් නැහැ ඒ ගැන හිතලා වන්දනා කරන්න පින් ඒ උතුමෙක්ගේ ප්‍රතිමා වහන්සේ නමක්වත් නැති කාලයක් ඒ තාපසතුමා ඇවිදගෙන ගියා අර වැලි තලාවේ ගංගාවේ වැලි තලාවේ එක තැනක දන ගහගත්තා දන ගහගෙන තමන්ගේ අත් දෙක එකතු කරලා ඒ අත් දෙකෙන් අර වැලි මිට මිට අරගෙන චෛත්‍යයක් හැදුවා හැබැයි ඒ චෛත්‍යය ඇතුලේ දිනුෂ ඒ ලෝකේ දිනපු මුනිවරයෙක්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් උනේ නැහැ ඒක නිකම්ම නිකං වැලි සෑයක් නමුත් ඒක නිකම්ම නිකං වැලි වලින් හැදුනට
एक निकाम निकाम वाली सहया कुनेने मुकद ए सह ए तापसे तुमा थमंगे अतिंग हेदुए वैली मीटे मीटे एकतु करला ए सह हेदुए मी लोके थमंगे मनोनिन अवबोध करने रागे प्रहाने कल द्वेषे प्रहाने कल मोहे प्रहाने कल हिते हेदिन कीलुट प्रहाने कल याम उतुमे याम ऊहो तैनक वैदसिटी सेक्द ए उतुमानंगे सहयाई किना दहासे पिन्नत्नी ए तापसया एहिम श्रद्धावेन अतिन वैलिसया हदला तमंगे गुरुवरे यट वंदिनवा किना दहासे अरे ऐतुले दातुन वहाँ से नमक्वत नेति वैलिसयट ए लोके अवबोध करपु मुनिवरे गेन सीकर लवंदिनवा उदेट वांदीनो हवसेट वांदीनो थमंगे आतीन मल मीटे मीटे पूजा करेनो पिन्नवत्नि बलन्न एइन इपदेच्च पुण्य महिमय ए तापसतुमा इतनीन मरणेट पत्तुनाट पस्से इपदुने दिव्य लोके दिव्यान अतर दुगतियक इपदुने ने काले गत वुना मे लोकेट आश्चर्य जनक उतुमिक पहलवेन युगयक आवा महा हिरु मडलक अंधकार वो लोके कटे पहलवेन्नी अम्विधिह कटे दे ए विधिहटे सद्धर्मे दान्ने नेतिव अंधकारेन वहिलतिब लोकेट गौतम नम ऊ सम्मा संबुदु रजानन वहन्से पहलवेन युगय उदावना ए पिन्बर युगय अपगे शास्त्रुन वहन से मनुलव उपदिद्धि मिन्न देवुलव हिटपुआर दिव्य राज्य देवुलविन चुतवेला मनुलव उपन्ना बलन्नी तापसतुमा वेंदे काटद तापसतुमा वेंदे राग द्वेष मोह दुरुकर पूत्तमयन वहन से नमा कीतला इबंदु उतुमेक मनुलव पहलवेद्धि अर रेस्कर पुपिन अरे वैली सैयट वैंदे पुप्पीन एक है ना अव मनुष्य लोग की उपाध्यान न तारां प्रबल होना ये वितरक निवेश पिन्नवातनी ये बुद्ध रजानन वाहन से किन्हें पहेदिला ये बुद्ध रजानन वाहन से लंग पैविदिवेला सीएलु केले सुन्ना सला उतुम्मु महारातन वाहन से नमक बावटे पत्तोना त्रिविद्या अव उपदगता थमांगे मे जीविते दी उतुम धर्मे अवबोध करगेन त्रिविद्यावत सहितव अरहत्वे साक्षात करन्न मम करपु पिन मुकद्द बेलुहाम देक्की वेलिवलिन सैयक हदपु वेलिवलिन सैयक हदला ई सैयट वेंदेक इतिन पिन्नवत्नी ओब मोहतक हितान्न ओब ओबे अतिन वेलि अरगेन वेलि ताच्ची पिटिन मे महासैय हदन्न बुद्धगुण हित हित में सैम अलवट ऐद्दे ओब ओबे खरीन गडोल अरगेन में महासैय हदन औ खास्त के पिच्ची पिच्ची गडोल में महा मलवट ऐद्दे ओब ओबे खरीन किलो गान अकबर सिमेंती मुट्ट खर गहागेन में सैम अलवट गेनल्ला में महासैय हदन उरदुन्ना ओब में गिनी पोलवे गिनी कास्ट के हैप्पी हैप्पी वापुरपु देन ये लबिच्चे पुंची आस्वेन्ने खोटसा मुदल करला ये लबिच्चे मुदलिन खोटसा मी महासय हदन एकतु करला पूजा कले उब हदपु मी महासय पिन्नवत्ने निकम्म निकंग वैली सयाक निवे मी महासय निकम्म निकंग गडोल सहयक निवे मी महासहय निकाम निकान सीमेंती सहयक निवे मी महासहय सिय गणनु महारहतन वहन सेला गे उतुम दातुन वहन सेला तेन पत्वी तिबेनो पिन्वत्नी मी महासहय बहु उतुम सर्वज्ञ दातुन वहन सेला तेन पत्वी तिबेनो दिनोशे मैत काले दी दातुन वहन से ला विशाल संख्या वक तेन पत्विच्चे महाचैत्यराजयानन वहन से ला वैदसिटी नो अना
අන්න ඒ මහා දාග අතර සුදිලින මහා සෑයක් ශ්‍රී ස්කන්ධ කුමාර මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඉතින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා මත අපගේ කල්යාණ මිත්‍ර වූ සබ්‍රක්මචාරී පින්වත් ස්වාමින් වහන්සේලා බොහෝම විහිස මහන්සි වෙලා මේ අහිංසක අම්මල තාත්තල මේ අහිංසක දූදරු අහිංසක අයියලා අක්කලා එකතු වෙලා අහිංසක පින්වතුන් එකතු වෙලා ගොඩ නැගූ මේ මහා සෑයේ රාගය ප්‍රහාණය කළ ද්වේෂය ප්‍රහාණය කළ මෝහය ප්‍රහාණය කළ ඒ මහා මුනිවරයාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා අතේ ඇඟිලි ගානට නෙවෙයි පින්වත්නි බොහෝ ප්‍රමාණයක් වැඩ සිටිනවා ඒ විතරක් නෙවෙයි සියයකට අධික වූ අරහන්ත ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා උතුම් වූ කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා එසේනම් මේ මහා සෑයෙන් මහා සෑය මේ විදිහට ඉදි වෙද්දී එයින් ඉපදුණු පුණ්‍ය ඵලය ගැන කවර කතාද ඒ නිසා පින්වත්නි ඔබ අද ශ්‍රද්ධාවෙන් හිත උද්දාමයටපත් කරගන්න ඒ මහා මුනිවර අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී නාමයම සිහි කර කර අද හවස ගුවන් ගැබෙන් මල් වරුසා ඇද හැලෙන මොහොතේ මහත් වූ චිත්ත ප්‍රීතියක්ම හිතේ උපදගෙන අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ සුගත නම් වූ ශ්‍රී නාමයටම පෙරලි පෙරලි වැඳ වැඳ මේ මහා සෑය ගෞතම බුදුසසුනට පූජා කිරීමේ පින සිදු කර ගන්න ප්‍රේත ලෝකයෙන් බොහෝ කාලයක් නිදහස් වෙන්නම ඒ පින ඔබට හේතු වේවි හොඳයි පින්වත් ස්වාමීන් වහන්සේ ගැටළු ගණනාවක් යොමු වී තිබෙනවා මා කැමති ගැටළු කිහිපයක් එකට ගොනු කර විමසා සිටින්නට එක ගැටළුවකින් අහනවා මිය ගිය පසුව කෙනෙක් ඊළඟ උත්පත්තිය ලබන්නේ කොයිතරම් කාලයකද කියලා තවත් ගැටළුවකද කියනවා මේ ගැටළුව යොමු කරන පින්වතා අහලා තියෙනවා මිය යන විට කූඩැල්ලෙක් අල්ල ගන්නවා වගේ මැරෙන කෙනා ඒසෙනින් තවත් ජීවිතයක් අල්ල ගන්නවා කියලා ඒ වගේම ඒ කෙනා තවත් තැනක අහලා තියනවලු මැරෙන කෙනා පින් ලැබෙනතුරු ගන්ධබ්බයක් ගන්ධබ්බේ සැරිසරනවා කියලා මේ නිවැරදි අදහස කුමක්ද කියලා දැනගන්න කැමැත්තෙන් ඉන්නවා පින්වත් ස්වාමීන් වහන්ස පින්වත් මහත්මයා උපතක් කරා යන ජීවිතයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා හරියට මව් ඇස්සකින් මේ බඩගින්නේ පිපාසිතේ ඉන්න වහුවැටියේ මව් ඇස්සකින් කිරිබොන්ට වේගෙන් දුවනවා වගේ සත්වයා උපතකින් උපතකට දුවනවා කියලා. ඔය එක විග්‍රහයක්. අනිත් එක තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පව් කරලා තියෙන තැනත්තා මේ යතාබත නිකිතු ඒවන් නිරේ. ඔ හිසේ තියෙන බලක් බිම තියෙන වේගෙන් නිරේ. ආයේ ඔළුවේ තියෙන මහා බරක් බිම තිනකට නලවලා හොල්ලලා එහෙම නෑ දඩස් ගාලා දානවා. ඒ වගේ මේ මැරුණා මේ ඉපදුණා. මේ මැරුණා මේ ඉපදුණා. ඊළඟට යම්කිසි කෙනෙක් සුගතිය ඉපදෙන්න පින් කළා තියෙනවා නම් එයත් යථාබත නික්කීතු ඒවන් සග්ගේ. හිසේ තියෙන බරක් බිම තියෙන වේගෙන් සුගතිය උපදිනවා. තව මෙහෙම එකක් තියෙනවා ඔය ගන්ධබ්බ කතාව ඉතින් හරියට පටලැවුණ තැනන්නේ. ඒ නිසා මම ඒක විග්‍රහ කරන්න යන්නේ නෑ. මෙහෙම එකක් තියෙනවා. යම්කිසි කෙනෙක් ගිහිල්ලා මනුස්ස ලෝකේ උපත්තියක් නැතුව භූත ලෝකේ උපත්තිය හිතනවා. භූත ලෝකෙක ඉපදෙනවා. දෙමක් හරි අමනුෂ්‍යක කියලා ඉපදෙනවා. එතකොට ඒකට හොඳම උදාහරණයක් ගන්න මම මේ ළඟදී යම් විහාරස්ථානෙ ගියා. ඒ විහාරස්ථානේ ලොකු මේ පින්කම. මම ඇහුවා මේ මොකද මේ ලොකු පින්කම? ඊට පස්සේ එතන හිටපු උපාසක මහත්තයා අපෙන් අද දානේ. මම ඇහුවා ඇයි කියලා. අපේ පුතා මලා පුතා මැරුණාට පස්සේ අපි භූතයෝ ගෙන්නන තැනකට ගියා කොහෙද මෙයා උපන්නේ කියලා. ඒතර පුතා ආවා. ඇවිල්ලා කිව්ව මං තවම ඉපදිලා නැහැ. ඉපදෙන්න දානයක් දෙන්න. නේ ඉපදිලා නැතම් ප්‍රශ්න ඉවරයිනේ. ජාති පච්චා ජරා මරණ ශෝක පරිදෙවනේ දුක්ඛ දෝමනස නිරුද්ධාන්තිනේ. මේ ඉපදීම නිසා නම් හටගන්නේ ඉපදීම නැතිවෙන්නේ නැහනේ. ඒතර යාළගේ තියෙන මිත්‍යා දෘෂ්ටිය තමයි එයාලට හිතෙන්නේ ඉපදෙන්නේ මනුස්ස ලෝකේ. එතකොට භූත ලෝකෙක ඉපදුන ගමන් එයා හිතන්නේ මං තාම ඉපදිලා නැහැ. මං තාම එතකොට එයා අර අම්මලා තාත්තලා යනේනවා භූත ලෝකෙ දකින්න. එහෙනම් ඒ ලෝකේ යට ඇහක් තියෙනවානේ. අම්මලා තාත්තලා කතා කරනේ වයාට ඇහෙනවා. එහෙනම් ඒ ලෝකේ යට ඇහක් මේ කනක් තියෙනවානේ.
එතකොට අම්මලා තාත්තලා ගන්ධසුම දෙයට දෙනවා ඒ ලෝකේ හරි නැහැක් තියෙනවානේ ඊළඟට මේ භූත ලෝකෙන් එයා හිතනවානේ මං ඉපදිලා නැහැ කියලා එහෙනම් ඒ ලෝකේ යට හිතක් තියෙනවානේ ආයතන හය යම් තැනකද එතන තමයි උපත එතකොට එහෙම උපතක් තියෙන කෙනෙක් ඉන්නවා එහෙම උපතක් තියෙන කෙනාගේ භූත ලෝකේ කර්මයේ ශේ වෙලා මනුෂ්‍ය ලෝකෙට ඉපදෙනවා පැහැදිලි නේද මං කියන එක ආන්නේ ඉපදුනාට පස්සේ ඉතින් අර දෘෂ්ටිය නම් ඉන්නේ ඒ කියන්නේ ඉපදෙන්නේ මනුෂ්‍ය ලෝකයේ ආදී විතරයි භූත ලෝකේ ගැන තේරුමක් නැත්තම් භූත ලෝකේ සැරිසරපු කාලය එයා ගන්ධබ්බ කියලා මේ මේ අර්ථකථනය කරනවා. ඕක බුද්ධ කාලෙත් තිබ්බා. බමුණෙක් ඇවිල්ලා අහන බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි යම් කිසි කෙනෙක් මව කුසකට පැමිණිලත් නැත්තම්. ඒතොර තවත් තැනකින් චුත වෙලක් තියෙනවා නම් ඒ වෙලාවේ ඒ ගන්ධා ඒ කෙනාගේ ඒ මේ ගන්ධබ්බයාගේ ස්වභාවය මොකද්ද කියලා. එතන කියන්නේ ඉපදුන මෙහෙන් චුත වෙලා තවත් තැනක ඉපදුන් නැතුව තෘෂ්ණාවට උපාදාන වෙලා භූත ස්වභාවයකට තමයි බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ කියලා පාවිච්චි කළේ. මහත්තයා මේ ගන්ධබ්බ කතා හොය හොයා ඉන්න කාලයක් නෙවෙයි ප්‍රේත ලෝකේ ගැන නෙවෙයි කතා කළේ. මං ඉස්සෙල්ලා කිව්වා කට වරද්දා ගත්තෝ කියලා. තව වරද්ද ගැනීමක් තියෙනවා. ඔන්න අපිට උපාසක අම්ම කෙනෙක් ඇවිල්ලා දන ගහලා වැන්දා. හාන්දුරනේ දුක් කරදර කෙලවරක් නෑ මට. ඊට පස්සේ මම අපි අහනවා ඇයි ඇයි අම්මා කෙල්ලගේ ඇඟ 11 වතාවක් ඔපරේෂන් කළා ඊළඟ මාසෙත් ඔපරේෂන් එකක් තියෙනවා ඊට පස්සේ මං කල්පනා කළා ආ ඒක නිහඬවීමකෝ කියලා මං ආ ඒක තමයි අම්මා සෙත් ප්‍රාර්ථනා කරමු පිරිත් ටිකක් කියමු කියලා මං කතා කළා ඒ ආසේ අම්මා කියන තව ප්‍රශ්නයක් තියෙනවා හාන්දුරනේ මං අහුව මොකද්ද කියලා අපේ කෙල්ලට ප්‍රේතික ආවේශ වෙනවා ඊට පස්සේ මං අහුව කවුද ප්‍රේතයා අනේ මගේ අම්මා දැන් මංගාවට ඇවිල්ලා කතා කරන්නේ අවුරුදු 75ක අම්මා කෙනෙක් 75 අම්මගේ අම්මා පෙරේතෙක් වෙලා. ඊට පස්සේ මං අහුව දුවට 50යි. ඒදොර මං අහුව මොකද්ද මුල? අනේ හාඳුරනේ මෙච්චර කාලයක් මං කිව්වේ නෑ විස්තරේ. ඒ තමයි අපේ අම්මා චීත් එකට ආසාවෙන් හිටියා. චීත්ේ පෙට්ටගමේ තිබ්බා. මුන්දැ උත්පල වෙලා ඇඳේ. පොඩි කෙලි අවුරුදු 7-8 පොඩි කෙල්ලනේම ඉතින් මේ ගෑන් ළමයා අර පෙට්ට ගමෙන් චීතේ අරන් ඉනේ ඔතාගෙන මොකක් හරි මේ මේ ඔලින්ද කවියක් කිය ගියා ඉස්සරහ නටනට ආවා ආච්චි දැක්ක මේ සද්දේ ඇහුණා බැලුවා කෙල්ල ඇඳගෙන ඉන්නේ මොකද්ද තමන් ආසාවෙන් බලාගෙන ඉඳපු චීතේ ඉස්සලෙන් තව වචනයක් තියෙනවා මගේ චීතේ ආත්‍යම අත උඩට දානවා මෙහෙම මෙහෙම කියලා කෙල්ල ළඟට ආවා චීත්තෙන් අදිනවා ඊට පස්සේ වටේ හිටපු අය කල්පනා කරා ආච්චි චීත්තේට ආස ඇති චීත්තේ පොඩි දූගෙන් ගලවලා චීත්තේ නවලා ආච්චිමට දුන්න ආච්චිම චීත්තේ අරන් පපුවේ තියාගත්තා හුස්ම ගියා දැන් එනවා පෙරේතෙක් වෙලා ගත්තනේ තෝ මගේ චීත්තේ ඔපරේෂන් එකක් මොනවාරි ඇඟේ ඉඳලා ඔපරේෂන් කරනවා මේ ඔපරේෂන් කරනකොට දොස්තරට ආවස වෙනවා ඒ ගොඩක් අය ගුණවත් නැහැ නේම අවසර වෙන නහරයක් කපනවා ඊළඟ මාසේ තව ඔපරේෂන් එකක් චීති කියන්නේ එහෙ හැටි එකක්ද නේ ඊට පස්සේ තව සිද්ධියක් වානේ හාඳුනේ මාත්‍රයට ඇවිදිනවනේ මංකෝ අම්මා මේ මේ නිකන්වත් යන්න බෑනේ කොහෙද මේ රෑ ඇවිදිනේ දවල්ලිවත් යන්න බැරුව නෑ හාඳුනේ දවල්ට පණ නැති වුණාට රෑට මට නිින්ද යාගෙන උට අම්මා ඇඟට එනවා ඇවිල්ලා යනවා වාත්තේ කොස් ගහ ගාවට පළදාව කොහමද හාඳුනේ දුර තියෙන ඉඩම් වලට යනවා කව බලන්න කොහමද තෘෂ්ණාව මේවා අහලත් 1940 ගණන් වල චීත පෙට්ට ගම් වල තියාගෙන ඉන්න එපා වලලු මාල කර කර තියාගෙන ඉන්න එපා මගේ කියලා අල්ලගෙන ඉන්න එපා පොඩි දෙය ඇති තව පෙරේතෙන් මුණ ගැහුණා මේ පෙරේතයා ඉල්ලනවා එක එක දේවල් මට මං අතින් කිව්වා මට ඕන මේ මාඤ්ඤෝ කකුලයි ලුණු මිරිසුයි මං හව මොකද මම මැරෙන දවසේ උයලා තිබ්බේ ඒක එදුන මෙයා පුටු ඉඳගෙන හිටියා ඊට පස්සේ ගෙදරින් දැන් එහම මොනවද බං අද උයලා තියෙන්නේ මාඤ්ඤෝ කයි ලුණු මිරිසුයි කෙල ටිකක් කිනුවා කටට ආසාවට ඒ ගෙත ගිය ඩිංගට හાર્ට් ඇටැක් එද මට ඒ ආසාවටමද මන් දන්නේ හાર્ට් ඇටැක් කියලා මැරුණා ප්‍රේතෙක් වෙලා ඉල්ලනවා ඊට පස්සේ මං අපි මුල් වෙලා දානයක් දීලා පින් අනුමෝදන් කරනකොට මාවනි ළඟ ඉන්න එක්කෙනුට ආවේශ වෙලා හාඳුරනේ අද නම් කෑවැකි කිව්වා මං කිව්වා ඉතින් එහෙනම් අනුමෝදන් කරනවා මේ අනුමෝදන් නෑ ඒ ලෝකෙන්නේ මේ ලෝකෙම කණ්ඩ ඕන කිව්වා
එතන මං ඒ ගෙදර හිටියේ. ඊට පස්සේ මං ඒ ගෙදර ළමයන්ට කිව්වා ළමයෝ අර උයපු මාඤ්ඤක හැලියයි. බත් හැලියයි. ලුණු මිරිස් තැලියයි. අරන් වරේ. ඕන දැන් අරන් ආවා. එතන මං කෝ පෙරේතේ ඉන්නේ ඩිංගක් දීලා හරියන්නේ නෑ කියලා මේ මහා විශාල තලියක් අරන් ඇවිල්ලා මං කෝ බත් ටික දැන් හලන්න. හැලුවා. මාත් ඉතින් නිකන් අර පෙරේතයාගේ හිත සතුට කරන්න එක කොලේ. මං දන්නේ ඔය ඔක්කොම කයි කියලා. ඊට පස්සේ මාඤ්ඤක ටිකත් හැලුවා. ලුණු මිරිස් ඩිංගක් දැම්මා. ඩිංගක් දානකොට අර පෙරේතය කියනවා තව දාපන්. මං කෝ ලුණු මිරිස් ඩිංගක් දාන්න. ඕන ඔබ වහන්සේලාගේ ලෝභකම. ඊට පස්සේ මං කෝ නැහැ නේ ඔක්කොම දාන්න. ලුණු මිරිසුයි බතුයි මාඤ්ඤකයි මේ හැලියම ඇනුවා. අනල මෙහෙම කනවා. මේව බොරුවක් නෙවෙයි මිනිස්සුෙකුට ඒක කරන්න බෑ මෙහෙම අත්වලින් අරන් කනවා ඉතින් ටිකක් වෙලා කනකොට මං කිව්වා මේ ඔය කෑවට කන්නේ මිනිස්සෙක් ගෑන්ගෙන ටිකක් ආපන් ඊට පස්සේ නෑ 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 ලැබුණ අතරේ කන්න ඕන මට හිතුණා මේ කන කෑමනාවට එක්කෝ බඩ පුපුරනවා එහෙම නැත්නම් ලුණු මිරිස් වලින් බඩේ දැවිල්ලක් හැදෙනවා මේ පෙරේතය ගිය ගමන් මේක මිනිස්සෙක් ගෑන්ගෙන බලපාන පින්තුනේ පිනේ අනුභවයේ බලන්න එදා උදේ මං බුද්ධ පූජාව පූජා කළා බුදුරජාණන් වහන්සේට මං හිතෙන් සිහි කළා මම සරණ ගිය මාගේ ශාස්ත්‍රඥ වහන්සේට මං ආදරෙන් සෙනෙහසෙන් උදේ බුද්ධ පූජාව පූජා කළා බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝපස්ථාන දානමේ පිණින් මේ ප්‍රීතියගේ කුස පිරේවා කියලා මං අදිෂ්ඨාන කළා හරිම පුදුමයි මං වචනෙන් කිව්වේ නැහැ හිතෙන් හිතුවේ හිතනකොට මම අර කෑම එක ප්‍රීතිය බිම තිබ්බා හාඳුනේ දැන් ඇති කියලා කොහොමද පිනේ අනුභවය දැන් ඒ කතාවත් පැත්තකට දාමු පෙරේත ලෝකේ උන්දෑ ඉපදුනේ ඒ හැටි දෙයකටද මාඤ්ඤක කොලේට ලුණු මිරිස් ඩිංගට බතට එහෙනම් පොලොස් ඇඹුල් සමහර අයට පොලොස් ඇඹුල් නැතුවම බෑ වට්ටක්කා නැතුවම බෑ එහෙම නැද්ද කරවල කෑල්ලක් නැතුවම බෑ අපේ ආසාව අපි දුරු කරගන්නේ කවද්ද? තව සිද්ධියක් කියන්න. ඔය අපිට වර්ධින තැන්. මම හිතේ අපේ මේ ගුරුදේවෝත්තමයන් වහන්සේ මේ විස්තරය අපිට කිව්වේ ලෙඩ ඇඳේ ඉන්නකොට ස්පිරිතාලේ ඉඳපු මේ දුවෙක් අම්මට උපස්ථාන කරන්න ඇවිල්ලා ළඟ ඉන්න ආච්චි අම්මට උපස්ථාන කළා පවුනෙව කියලා. ආච්චි අම්මා කල්පනා කළා අපේ අනේ අපේ පවුලේ කිසිම කෙනෙක් මට මෙහෙම උපස්ථාන කළේ නෑ කියලා හරි ආදරෙන් ඉන්නවා අර ගෑනු ළමයන්ට. ඊට පස්සේ අර ගෑනු ළමයා තමන්ගේ අම්මටත් උපස්ථාන කරනවා ළඟ ඉන්න ආච්චිටත් ඉතින් අනේ බිස්කට් එකක් දීලා ඔළුව පීරලා වතුර ටිකක් නාවලා ඒ හැටි දෙයක් නෙවෙයි ඉතින් ආදරෙන් කතා කරලා ඉන්නවා. ආච්චි අම්මා මල මැරිලා කෙල්ල ගඟට එනවා. දාලා යන්නේ. උඹ දාලා යන්නේ. මොනුබුරෝ නොදැක ඉන්න බැරි නම් දරුවෝ නොදැක ඉන්න බැරි නම් වත්ත පහල නොදැක ඉන්න බැරි නම් ඔබගේ පිටිපස්සේ අනතුරක් ඇත. දැන් ත්‍රිකුණාමලයේ පැත්තේ තව සිද්ධියක් වුණා ළඟදී ගෙදරක කෙනෙක් මැරුණා දවස් 3න් ගෙදර ආයට ආවේසේනෝ. පොඩි දරුවෝ ටික දාලා බලාගෙන කියනවා කොහොමද උඹලා දාලා යන්නේ? දාලා යන්නේ දාලා යන්නේ. ඊට පස්සේ මට දුරකථනෙන් කතා කළා මං කිව්වා මේ හරිය ඔහොම දැන් ඔය පොඩ්ඩක් තියාගෙන ඉන්න මොකද හත් දවසේ දානේ දීලා නෑනෙම හත් දවසේ දානේ දුන්නම මොක හරියයි ඊට පස්සේ හත් දවසේ පන්නුනා ආයෙ කතා කළේ නෑ මං පස්සේ ඇහුව ඇයි කියලා නුවර ගෙනිච්චා මතුරන්න මොකද්ද මැතිරිල්ල බෝතලයකට අරන් කොයි හරි ගඟකට මුහුදකට දැම්මා පව් අර මැරිච්ච එක දරුවන්ට ආසාවෙන් මැරුණා ඒ දරුවම බෝතලයකට දාලා වතුරට දැම්මා. කොහොමද මේ ලෝකයේ ස්වභාවය? ඔබ ආසාවෙන් ඉන්න අයම මොකද ප්‍රේත ලෝකෙ ඉපදිලා ඔබ ළඟට එනකොට ඔබව සාදරයෙන් පිළිගන්න නන්ද මාතාව ලද නැහැ. නන්ද මාතාව ළඟටනේ නන්ද මාතාවගේ ස්වාමි පුරුෂයා යකෙක් වෙලා ඉස්සරහට මෙනවා. ආවට පස්සේ අනේ නන්ද මාතාවට කිසි වගක් නැහැ. උඹ ඔහෙට පන් කියලා නන්ද මාතාව යන්න අස්සන්ට ගේ අතුපතු ගාගෙන ඉන්නවා. අද මැරිච්ච කෙනෙක් ආවොත් එහෙම ළඟට කොහොම වෙයිද? අපි දාලා කෑ ගහලා දොරවල් කඩාගෙන දුවයි. එහෙම නැත්නම් ඊළඟ දවසේ කරන්නේ බලිත ඔයිල් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර හැම එකක්ම කරලා අර පෙරේතය එලව ගන්න බරනවා. මිනිස්සු බයිනවා මැරිලවත් මුංගෙන් යහපත නැහැ කියලා.
ඒනිසා ඔබ මැරිලා ආ දරුවන්ට ආසාවෙන් ඉඩකඩම් වලට ආසාවෙන් ජීවිතේට ආසාවෙන් ඔබ ගෙදරට ආවොත් එහෙම ඔබගේ ගෙදර අය මේ අම්මා මේ තාත්තා කියලා පිළිගන්නේ නැහැ. දානයක් දෙයි ධර්මය වුණගෙන නම් දානයක් දෙයි. නමුත් දාන දිදී ඉවසන්න තරම් ලොකු සද්ධාවකුත් අද නැහැ. පළවෙනි දානයක් දෙයි දෙකක් දෙයි තුනක් දෙයි ඒත් යන්න නැත්තම් මතුරනවා. දානම බෝතලේට නැතන් මම තව ක්‍රමයක් මේ ළඟදී මිනිසු කරනවා කියලා අහන්න ලැබුණා. ඉබ්බට මතුරල ස්වාමීන් වහන්සේ වතුරට දාන. ඒ භූතය ඉබ්බා ගැඟට සාමාන්‍යයෙන් ඉබ්බේ මේ සාමාන්‍යයෙන් ඒ ඉබ්බෝ අවුරුදු 200ක් ඉන්නවා. 200ක් ඉන්නකොට 200ක් ඉබ්බත් එකම වතුරේ කැරි කැරි කින්ද තියෙන්නේ. මේ ලෝකයේ ස්වභාවය. ඉඩකඩම් වලට ආසාවෙන් කැකිරාවේ පැත්තේ මේ තාත්තා කෙනෙක් මැරුණා ඉඩමට ආසාවෙන් මැතුරුවත් යන්නේ. ඉඩමම දියන් කියනවා. ඊට පස්සේ ප්‍රොජෙක්ටර්ස් 10ක් ගොක් අතු වෙලා මේ පොල් අතෙන් කෑල්ලක් අයින් කරාට පස්සේ පෙරේතයා ගියේ. දැන් ඒ ඉඩම් කෑල්ල පෙරේතයා ගියේ. ආන්නේ වගේ ප්‍රේත ලෝකේ කියන්නේ කෑමක් නැහැ බීමක් නැහැ කවුරු හරි කාරලක් කෙල ගහනකල් දහස් ගණන් බලාගෙන ඉන්නවා ඇක්සිඩන්ට් වෙනකල් බලාගෙන ඉන්නවා ලේ ලේ ලේමයි හොයන්නේ ඊළඟට මල මුත්‍රා හොය හොයා ඉන්නේ ඊළඟට දරුවන් ප්‍රසූත වෙන තැන්වල ඉස්පිරිතාලවල පිරිලා ඉන්නේ ඒ තරම් ජරාව කකා ඉන්නේ වතුර පොදක් නැහැ අතින් අතට ගන්න බෑ දැන් අපි මේ මයික් එක මම මේ අතින් අල්ලනවනේ ඒ අතන මෙහෙම අල්ලන්න බෑ අවකාශය වගේ ඇල්ලෙන්නේ නැහැ කෑම මේ තියෙනවා කන්න බෑ ඔය තව ප්‍රේතයෝ වගේ විස්තරයක් අපිට අහන්න ලැබුණා ගෙවල් වල අය කෑම කනකොට සුවඳට වත්තේ කෙරවලේ ඉන්නවා අම්මයි තාත්තා මැරිලා පෙරේතයෝ වෙලා හා යමු අන්න ගෙදර කෑමක් කියලා යන්න හදනකොට වැටෙනවා බඩ ගගා මේ අඩි 50 ගෙදෙට එනකොට සතියක් යනවා සතියක් කොහෙද පාටි කෑම නැහැ ආය අඬා යනවා ආය කෑම සුවඳක් දැනනට පස්සේ එන්න හදනකොට ආය දඩස් ගාලා වැටෙනවා බඩ ගගා එනවා පුදුම විදියට මේ ප්‍රේත ලෝකේ තියෙන දුක නම් සුළුපටු එකක් නෙවෙයි ඒ නිසා අපේ හිතෙන් තෘෂ්ණාව අත්හැර ගන්න ඕන ආසාව අත්හැර ගන්න ඕන ඉඩකඩම් ගැන අත්හැර ගන්න ඕන ඊළඟට ගෙවල් දොරවල් ගැන හිතේ තියෙන ආසාව අත්හැර ගන්න ඕන. අනේ මේ අපේ අම්මලා ආච්චිලා සීයලා මුත්තෝ මේ හැම දෙයක්ම දාලා ගියා. එහෙනම් අපි මොනවද අල්ලගන්නේ? එහෙනම් මේ වගේ අහස උඩට කිරිසුදු පාටින් බබලන සෑයක් දිහා බලාගෙන කිසිවකට ආසා නැති හිතෙන් අපි මේ සෑයවල් වලට වන්දනා කරන්නේ කවද්ද කියලා කල්පනා කරන්න ඕන. මේ සෑයවල් වඳිනකොට දරුමල්ලු ගැන හිත හිතා ගෙවල් දොරවල් ගැන හිත හිතා නෙවෙයි මේ හද මණ්ඩල එකම කෙනෙක් බබළු වගන්න ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදුණ මහා සෑයක් වෙනුවෙන් නේද මේ දහස් ගණන් සුදු ඇඳුමින් වට වෙලා මේ වැඳගෙන බලාගෙන ඉන්නේ. අද හවස් කාලේ දෙවියන් බඹුන් සමග ආකාශයේ මල් වරුසා වැටෙනකොට අපේ ඇස්වලට කඳුළු උණාවි. බුදුගුණ සිහි කර කර මේ සෑයට වඳිනකොට අපේ හිත පිනෙන් පිරේවි. ඒ වාගේ උපද්දා ගන්න පින ගෙදර තියෙන පුංචි දෙයකට ආසාවෙන් නැති කර ගන්න එපා. අපේ හිත ඒ තත්ත්වෙට වැටෙන්න පුළුවන් මේ අපේ හිත දියුණු වෙලා නැති නිසා. පින්වතුනි, නිරේ යන්නේ නැති එක්කෙනා ඒකාන්තයෙන් ඉන්නේ. ඒ තමයි සෝතාපන්න කෙනා. සෝතාපන්න කෙනා නිරේ යන්නේ නැහැ. එතනින් එහා පහළ ඉන්න ඇයිට අනතුරක් තියෙනවා. හැබැයි තිසරණේ පිහිටලා තිසරණේ ජීවිතේ කැප කළා නම් ඒකේචි බුද්ධං සරණං ගතාසේ බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙක් සරණ ගිහිල්ලා නම් නති ගමිස්සන්ති අපායං නිරේයට වැටෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙට වැටෙන්නේ නැහැ. ප්‍රේත ලෝකෙට වැටෙන්නේ නැහැ. අසුර ලෝකෙට වැටෙන්නේ නැහැ. පහාය මානුසන්දේයං මේ මිනිස් ශාරීරිය අතෑරපු ගමම්ම දේවකායා පරිපූර්ණසන්ති දිව්‍ය වූ ශරීරයක් කරා යනවා. ඉතින් අද කාලේ හැටියට දිව්‍ය ලෝකයකටවත් යන්න ලැබුණොත් අනේ ඒ ජීවිතේ හරි යමක් කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපේ හිතේ හිත හොඳට හදා ගන්න ඕන කියන කාරණාවයි මම ඔය කිව්වේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස, දැන් මේ ඔබ වහන්සේ කරපු පැහැදිලි කිරීමුත් එක්ක හිනහාය කියා නම් ඒ හිනහගේ අපිටමයි, කනගාටු වුණා නම් ඒ කනගාටුනේ අපි ගැනමයි. පින්වත් ඔබ වහන්සේ මතක් කරපු සමහර කාරණා දිහා බලලා කෙනෙක් භූතයෝ එලව ගන්න, ප්‍රේතයෝ එලව ගන්න ඔබ වහන්සේව හොයාගෙන ඉන්නත් ඉඩ තියෙනවා පින්වත් ස්වාමීන් වහන්ස. හැබැයි මේ පින්වත් ස්වාමින් වහන්සේලා සතුව තිබෙන එකම ශක්තිය තමයි
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නවාය කියන අදිෂ්ඨානය සහ අප කෙරෙහි වන්නා වූ මෛත්‍රිය. ඒ මන් ළඟට આવන මොකක්වත් නැහැ. පිරිත් නූලක් දෙනවා, පිරිත් පැන් ටිකක් දෙනවා, ගාතාවක් කියනවා යවනවා ඈ. එච්චරයි. එහෙමයි. ඔබ වහන්සේලා ඒක ඒක ගමේ පන්සලේ ආන්දරංගෙන් කරගන්නත් පුළුවන් ඒක. එහෙමයි. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් තවත් ගැටලුවක් තියෙනවා. පිනක් කරලා යම් ප්‍රාර්ථනාවක් කළ පමණින් එහෙම නැත්නම් ඒ ප්‍රාර්ථනාව කළාම ඒක ඒ ආකාරයෙන් මිෂ්ඨ වෙනවද කියලා. ඒකම කියන්නේ මම කැමති මේ ගැටලුවත් ඒ හා සම්බන්ධ කරගන්න. භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවාය කියපු පමණින්ම එය අවබෝධ වෙනවද කියලා අහනවා. එහෙමනම් ගිහි ගිහි සිටියේදීම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න කුමක්ද කළ යුත්තේ කියලා. මිනිත්තු 5ක පමණ කාලයක් තමයි ඉතිරිව තිබෙන පින්වත් ස්වාමීන් වහන්සේ මා දන්නවා ප්‍රමාණවත් නැහැ කියලා මුතු වහන්සේ කිටි පිළිතුරක් ලබා දෙවි. ප්‍රාර්ථනාවකින් විතරක් අපට කවදාවත් අවබෝධය ලබන්න බෑ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න නම් ඒ සඳහා වන ප්‍රතිපදාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ ප්‍රතිපදාව හරිම අපූර්වට විස්තර කරලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන්. එතකොට දැන් කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ඉලක්ක කරනවා නම් ඒ කෙනා ශ්‍රද්ධාව ආදී උතුම් ගුණාංග ඇති කරගෙන ඒ උතුම් ගුණාංග තුල පිහිටලා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ප්‍රගුණ කළ යුතු වෙනවා. ඒ ධර්මය කල්යාණ මිත්‍රයන් මුල් කරගෙන නිරන්තරයෙන්ම ශ්‍රවණය කරමින් ඒ ධර්මයට අනුව තමන්ගේ නුවණ මෙහෙවන්න ඒක නා දක්ෂ වෙන්න ඕනේ. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට දැන් ධර්මය අහලා ඒ ධර්මයේ කෙනෙක් නුවණින් විමසනවා නම් අන්න එතනින් තමයි මේ අපේ ජීවිතේ ධර්මයත් එක්ක බද්ධ වෙන්නේ. අපේ ජීවිතයේ ඇතුළට ධර්මයේ කාන්දු වෙන්න පටන් ගන්නෙ. අහන ධර්මය අපේ ඔළුවේ වැඩ කරන්න ඕනේ. ඒක ඔළුව ඇතුළට ගියේ නැත්නම් නිකම්ම අර කලේ මුණින් අතට හරවලා තියෙද්දි ටැප් එකේ වතුර ටැල්ලුව වගේ තමයි වෙන්නේ. කලගෙඩිය පිරෙයිද? පිරෙන්නේ නැහැ. ඒ ධර්මය අහලා හොඳට දරාගෙන හොඳට මතක තියාගෙන මතක තියාගත්තු ධර්මය හොඳට වචනෙන් පුරුදු කරමින් නුවණින් මෙනෙහි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම ධර්මයේ නුවණින් විමසනවට කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. යම් කෙනෙක්ගේ ඔළුවේ ඒ ධර්මය වැඩ කරනවා නම් ඒ ධර්මයට අනුව කල්පනාව මෙහෙවනවා නම් අන්න ඒ කල්පනා කරන දේම තමයි ඒ කෙනා ඊළඟ මොහොතේ පුරුදු කරන්නේ. එතකොට අර යෝනිසෝ මනසිකාරය කරපු දේ ප්‍රායෝගිකව ඒ කෙනා ඒ කියන්නේ එදිනෙදා ජීවිතේ පුරුදු කරද්දී අන්න ඒකට කියනවා අපි ධම්මානුධම්ම පටිපදාව කියලා. ඒතර යම් කෙනෙක් ඔය විදිහට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම් කල්යාණ මිත්‍රයන්ගෙන් උතුම් ධර්මය අහනවා නම් ඒ ධර්මය අහලා දරාගෙන ඒ අහන ධර්මයේ නුවණින් විමසනවා නම් ඒ නුවණින් විමසන ධර්මය එදිනෙදා ජීවිතේ පුරුදු කරනවා නම් අන්න ඒකට තමයි නිවන් මඟ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය අංග හතර කෙනෙක් තුල තියෙනවා නම් ඒක තමයි සෝතාපන්න මාර්ගය කියලා. එතකොට දැන් අපි මේ වෙනකන් කතා කරා පිරේත ලෝකෙ ගැන. පිරේත ලෝකෙ නිදහස් වෙන හැටි ගැන. පිරේත ලෝකේට තියෙන ඒකායන විසඳුම තිසරණයේ තුල පිහිටලා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදගෙන ඒ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කිරීම නම් ඒ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කිරීම පිණිසවන මාවත විදිහට බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි සංයුක්තයේදී එක්තරා දේශනාවකදී පෙන්ලා දෙනවා ඔන්න ඔය අංග හතර. මොනවද ඒ අංග හතර? කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමත්, ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමත්, යෝනිසෝ මනසිකාරයත්, ධම්මානුධම්ම පටිපදාවත්. ඕකින් තොරව කෙනෙකුට අවබෝධය කරා යනවා කියන එකක් නම් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔය යෝනිසෝ මනසිකාරේ දෙන්න පුළුවන් විදිහේ හිතක් උපද ගන්න, ජීවිතයේ තුල ධර්මය දියුණු වෙන්න පුළුවන් ආකාරයේ මානසික කුසලතා ඇති වෙන්න,
ඒ ආකාරයේ මානසික කුසලතා වැඩි දියුණු වෙන්න ඉබඳු කුසලතා සහිත ජීවිතයක් ලබන්න ඒකට උපකාර වෙනවා පින්න ඒ වගේම ඉබඳු ජීවිතයක් ලැබපු කෙනාට ධර්මයේ මුණ ගැහින්නත් උපකාර වෙනවා පින්න ඉබඳු ජීවිතයක් ලැබපු කෙනාට කල්යාණ මිතුරු ඇසුර තුල ඒ කලන මිතුරු ඇසුරේ පිලිසරණ ලබන්නත් උපකාර වෙනවා පින්න ඒ වගේම ඒ ආකාරයට ධර්මයේ ලැබුණට පස්සේ නුයි බාධා එද්දී ඒ බාධා වලට යට වෙන්නේ නැතුව ඒ ධර්මයේ තුලම පිහිටි සිතක් ඇතිව වාසය කරන්නත් පින උපකාර වෙනවා එතකොට යම් කෙනෙක් යම් පිනක් රැස් කරලා ඒ රැස් කරන පින අනේ මම මේ රැස් කරන පින මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනු පිණිසම හේතු වාසනා වේවා කියලා මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා නම් ඒක හුදෙක් ප්‍රාර්ථනාවකින් කියලා වෙර වෙන්නේ නැහැ එතකොට ඒ තුලින් ඒ පින නාභිගත වෙනවා ඉලක්කගත වෙනවා කුමක් පිණිසද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට අවශ්‍ය සාධක ඒ කෙනාගේ ජීවිතයට සමීප කරන්න එතකොට ඒ පිනම හේතු වේවි යම් දවසක ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය කුසලතා ඇති ජීවිතයක් ලබන්න ඒ පිනම උපකාර වේවි යම් දවසක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට අවශ්‍ය කල්යාණ මිතුරු ඇසුර තමන්ට සමීප කරවන්න ඒ පිනම හේතු වේවි යම් දවසක ඒ ධර්මය ඇහෙන පලාතක පතිරූප දේශයක ජීවත් වෙන්න ඒ පිනම උපකාර වේවි කොතරම් බාධක ආවත් ධර්මයෙන් ඈත් වෙන්නේ නැතුව ධර්මයේ තුලම පිහිටලා ධර්මයෙන්ම පිලිසරණ ලබන කෙනෙක් වෙන්න එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය පසුබිම හදලා දෙන්නේ මොකෙන්ද පසුබිම හදලා දෙන්නේ පිනේ එතකොට ඒ පින චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිසම වේවා කියන අදහසින් ඒ උතුම් ප්‍රාර්ථනේ පෙරදරි කරගෙන නම් කරන්නේ ඒක ඒකාන්තයෙන්ම ඒ පිණිස හේතු වෙනවමයි ඒ පිණිස වෙන කුසලතා උපද සහිත ජීවිතයක් ලබන්න උපකාර වෙනවා හැබැයි ඒ කුසලතා සහිත ජීවිතයක් ලැබුවට පස්සේ ප්‍රාර්ථනාවකින් අවබෝධය කරා යන්න නම් බෑ එතකොට උත්සාහයෙන් වීරියෙන් යුතුව සතර සතිපට්ඨානය ප්‍රගුණ කරමින් පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මේ නිවන් මඟ වඩමින් උත්සාහයෙන් වීරියෙන් දහම් මඟ ප්‍රගුණ කිරීමෙන්මයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම කරා ගමන් කිරීමට අපිට අවස්ථාව ලැබෙන්නේ පුංචි කරුණක් කියන්න ඕනේ දිනෝෂ ඒ තමයි අපි පෙරේත ලෝක ගැන කතා කළානේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ හරි ලස්සනට කියලා දුන්න කරුණ ඒ තමයි මොකක්ද ලෝභ වුණොත් දෙයකට බැඳිලා හිටියොත් දෙයකට ග්‍රහණය වෙලා හිටියොත් ඒක උපකාර වෙන්නේ කොහේ උපදින්නද පෙරේත ලෝකෙ උපදින්න එහෙනම් අද ඔබ ඔබට අවංකව කල්පනා කරලා බලන්න හිතට අවංකව කල්පනා කරලා බලන්න තමන් මොනවටද හිම බැඳිලා ඉන්නේ තමන්ට මොනවද අතහැර ගන්න බැරුව ඉන්නේ කියලා අපි යම් දවසක පින්වතුනි මේ ඇස කන නාසය දිවකය මනස අතහැරලා යනවා එහෙනම් මේ මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය වෙච්ච මේ ඇස් දෙකත් අතාරිනවා නම් කන් දෙකත් අතාරිනවා නම් මේ බාහිර ලෝකේ දේවල් අතාරින්න වෙන එක ගැන කවර කතාද ඒ නිසා දැන්ම ඒදී අතාරින්න ඊළඟ එක තමයි පෙරේත ලෝකේ යන්න ගොඩාක් මුල් වෙන දෙයක් මිත් සිත නැතිකම මෛත්‍රී සිතක් නැත්තම් ඒකෙන්ම හිත පටු වෙනවා ඊට පස්සේ ඒ මෛත්‍රී සිත නැතිවීම තුලම ගැටීම නම් වූ අකුසලය ද්වේෂය නම් වූ අකුසලය වෛරය නම් වූ අකුසල හිතේ පිහිටනවා ඒකත් හේතු වෙනවා පෙරේත ලෝකේ ප්‍රේත වතර උපදින්න ඉතින් ඒ නිසා පින්වත්නි මෙතරම් වටිනා ධර්මයක් ලැබිලා තියෙද්දි අපි පෙරේත ලෝකයෙන් නිදහස් වෙන්න වහ වහාම වෑයම් කළ යුතුයි එහෙම නැත්නම්
ඒ ඊට වඩා අවාසනාවක් අපට තවත් නැහැ. අපි ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරගනිමු ප්‍රේත ලෝකේ නූපදින්නට තෘෂ්ණාව එහෙම නැත්නම් ඒ දැඩි බැඳීම ගැලීම ඒ වගේම මෛත්‍රී සහගත සිතවිලි සිතෙන් නැතිවීම මේ ආදී කාරණා ගැන ඉතාම හොඳින් නුවණින් විමසලා මෙතික් පින්වත් ස්වාමින් වහන්සේලා දේශනා කරපු කාරණා කලය ඇතුළට වැටෙන්නට ඇතැයි කියලා විශ්වාස කරනවා මුනින්න මු කලයක් අරගෙන නොවේ ඔබ මේ පින් බිමට ආවේ තවත් බොහෝ ගැටලු ඔබ යොමු කළා අපසන්තකේ පවතිනවා හැබැයි ඒ ගැටලු පිළිබඳව පිළිතුරු විමසන්නට කාලය නොවේ ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රද්ධා ගුවන්විදුලිය ඔස්සේ නිරන්තරයෙන් ඔබට මතුවන දහම් ගැටලු විසඳන්නට විමසන්නට අවකාශය සලසා ගන්නට හැකි අද දිනේදී මේ ධර්ම සාකච්ඡාව හරහා අපට ධර්ම ඥානය ලබා දුන් ඒ උතුම් ධර්ම දානයේ පින්කම සිදු කරපු පින්වත් ස්වාමින් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් ධර්ම දානමේ පින්කම හේතු වේවා වාසනාව වේවා සාදු 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 ප්‍රාර්ථනා කරමු අපි අභිනව ශ්‍රී ස්කන්ද කුමාර චෛත්‍යරාජන් වහන්සේ වැඩ සිටිනා වූ සූර්යවැව මහමෙවුනා භවනාසපුවේ සිට සජීව විකාශයේ සම්බන්ධීකරණ කටයුතු ප්‍රධාන සම්බන්ධතාව අපි ලබා දෙනවා ප්‍රධාන සම්බන්ධතා මැතිරියට